යාපාලන සම්මුතියාආ්ඩුව කතාකිරීමේ නිදහස ජීවත්වීමේ නිදහස අධිකරන්නේ ස්වාධීනතාව නිදහස් මැතිවරන පාගලමිතු බලය තෞුරුකිරීම ආදී ප්‍රජාතන්ත්‍රවාදය ලක්‍ෂණ මුලිමනිම सुුරක්ෂික කර හමාරය. එහමේ බේදකින්තොරව කාටත් රටක පුරවැැසි කුලෙස අභිමානණින් සිටීමට හැකි පසුබීමක්ද නිර්මාණ වී ඇත. බලය අහිමීමනිසා විරෝට පත්ව ඇති රාජපක්ෂ පාලුටත් ඒ වලවේ ඉදුල්මතයපෙන නඩටත්, අද ඇති දැවෙන ප්‍රශ්නේද ඒකේ. ඒස් ශක්තිමත් පුරුවසි සමාජක් බිහිවිම්ම කියන්නේම රජපක්ෂලාගේ හිටලර් පවුල් පාලනය සිහිනය කුඩු කරන්නක් බව ඔවන් හොඳින්ම දන් අනිසාය. පළමුුව චේතති ජුද් බොරුවෙන් පරාජචය කරමින් ආණ් විරෝධයක් ගෙනෙන්න්න සූදානං වූ රාජපක්ෂලා අවසානයේ තම පොල්ලෙලිපාක්ෂිකු බිලිදිහෝ ආණ්ඩ විරෝධයක් අවුලු වනතනට පිල්ල මාறுකිළේද එනිසාය. සැපතබර් පහ කොළඹ වටලන බවත්, රෝගින් ඇතුළත්කිරීමට කොළඹට ආසන්නරෝහලාල සූදනම් කරන ලෙසත් කේමින් වාසිබස් දෙඩුවේද ඒ සඳහාය. සැපතම්බර් පස් වනිදායයිම් පසු හිීර් උදාවන්නේ මහින්ද අගමැති කරවා බවට ලොරිටෝක් දුන්නේද ඒ සඳහාය. එහෙත් අද වටලොපු කොළ බක් නැත. එනිසා මහින්ද මහත්්‍යයා හෙටත් නිකම්ම නිකං කුරුණයකල දිිස්ට්‍රික් මන්ත්‍රීවිතරය. ඒ බව වෙලාසන දැනුන් නිසාදෝ හොරුන්ගේ රස්්‍යයාදුවේ නායකයා ඕ නාමල් මංත්‍රී ඊයේ සිටම ඉන්නේ කොළඹ තරුපායේ හෝටලයක් වෙන් කරගෙනය. රාජපක්ෂ පවුල වටේ සිටින උදවියද එහමය. එනිසා නිදහස් නිහල් පොරවැසියක්වීම වෙනට දුරටත් රාජපක්ෂ පවුල් පාලනයක් තුළ වහළුන් වීමට සිතන කාටත් කියන්න කතාවක් අපට ඇත. ඒ රටක ආණ්ඩු පෙරලියයක් කියන්නේ බලවිියරෝකින් ඔත්්දල්ලූ පවුලක් සහ ඒ පවුලුමතය පෙන කල්ලික ූමනාවට සිදුවන්නක් නොවන බවය. ඒ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් බ बहुतෞත්තර ජනතා මැදිිහත්වීමින් සිද විය යුත්තක්කය. කොළොම වටනවා කිය ඒක අබද්ධේ කෑගාසනවිට ඉතින් වටලනවාකෝ කියයා ආණ්ඩුව කීවේද නිකන්නොවේය. ඒත් සැබෑ ජනවාලය ඉන්නේ කාට දෙන්න ආණඩුව දන්න නිසාය, ලෙඩ්ඩු කලබල වනාට දොස්තර කලබල වෙඩි නෑ කියන්නේ අන්න ඒකටය.